අරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපේ ඉතිහාසයේ අවුරුදු 33කට පස්සේ කතානායකට වරයෙකුට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙච්ච මොහොතක් මහින්දයාප අබේවර්ධන මැතිතුමා මේ රටේ හිටපු හොඳ නමක් කීර්තියක් දිනාගත්ත කෘතහස්ත උගත් බුද්ධිමත් දේශපාලනඥයෙක් හැටියට වසර 30 ගානකට එහා පැත්තේ දිනාගත්ත දේශපාලන ඉතිහාසයක් එක්ක ජීවත් වෙච්ච ගෞරවනීය කෙනෙක්. නමුත් පසු කාලීනව එතුමා ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන්නට කතානායක පුටුවේ වාඩි වෙන්නට සිදුවීම තුල එතුමාගේ ඒ ගෙන ආ එකතු කරගත් සියලු ගෞරව එතුමාගේ ප්‍රතිරූපය තුට්ටු දෙකට වැටෙන මට්ටමට සිදු කාරණා සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ තත්ත්වය අද වෙනකොට වර්තමාන ජනාධිපතිවරයා යටතේ එතුමා පඹයෙකුගේ ගානට පත් වෙලා තියෙනවා. 1215 මැග්න කාටා කිවිසුමට අනුව කිවිසුමෙන් ස්ථාපිත වෙච්ච පරිදි රජුට පාර්ලිමේන්තුවට ඇඟිලි ගැසීමට නොහැකි කියන සිද්ධාන්තය ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවල දිගින් දිගටම භාවිතා වුණා. ඒ තුලින්ම එතුමාට බලපෑම් කරපු බය කළා වැඩ කරව ගැනීම තුලින්ම අද මම මේ පෙරේද තමයි දැක්කේ මේ සංචාරය වෙන පින්තූර දැක්කම වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට පසු කාලීනව පාර්ලිමේන්තුව පටන් ගන්නතර පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණාම මන්ත්‍රීවරයා දියුරුම් දෙන්න ඕන පාර්ලිමේන්තුව ඉදිරියේ පාර්ලිමේන්තුව තුල කතානායකවරයා පුටුවෙන් නැගී සිටි සැනින් ලෝකේ ඕනම පාර්ලිමේන්තුවක් කල් තැබෙනවා. නැවත පාර්ලිමේන්තුවේ කතානායකවරයා අසුරත්වය ඇති වුණේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි බලාපොරොත්තු වෙන ආකාරයට අන්තර්ජාතික ආයතන වලට අපි ගිහිලා කියලා තියෙන විදියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ විනිවිදභාවය ස්ථාපිත වෙලා තියෙනවායි කියලා. සභානායකතුමා මං දන්නේ මොන හේතුවක් මත නොමග ගිහිල්ලාද කියලා එතුමාගේ කතාවේදී කිව්වා. අවධානය යොමු කරා 41 ආ 5 වගන්තියේ සම්බන්ධව. 41 ආ 5 වගන්තිය පිළිබඳව නෙමෙයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ අපේ විශ්වාස භංගේ 41 ඊ 5 වගන්තිය සම්බන්ධව. ඒ ඉතාම පැහැදිලිව මෙතනින් තවත් ව්‍යාකූල තත්වයක් ඇති වෙලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයා පත් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ඒක රටම දන්නවා දෙන්නෙක් පක්ෂ වුණා දෙන්නෙක් විරුද්ධ වුණා හතර දෙනෙක් දෙන්නෙක් පක්ෂ වුණා දෙන්නෙක් විරුද්ධ වුණා තව දෙන්නෙක් ඡන්දය නොදී හිටියා. කතානායකවරයා එවෙලේ කටවහගෙන ඉඳලා එතුමා ගෙදර ගිහිල්ලා තීන්දුවක් ගත්තා ඡන්දය නොදී සිටි the two members who have abstained from voting are deemed to have been opposed. ඒ නිසා ඡන්දය පත් නොදී වැලකී හිටපු මන්ත්‍රීවරුන් දෙන්න ඡන්දය නොදී සිටියාසේ විරුද්ධ වුණාසේ සලකලා 4-4 සමවෙච්ච හින්දා එතුමා ගෙදර ගිහිල්ලා විරුද්ධත්වය පළකරන තීරණයක් අරගෙන ගෙදර ඉඳගෙන ලිපියකින් කතානායකතුමාට ඇරියා. දැන් මේ ආකාරයට නම් මේ පාර්ලිමේන්තුව ඡන්දය නොදී සිට ඡන්දය දීමෙන් වැළකී සිටපු මන්ත්‍රීවරු විරුද්ධ වුණ ආශයේ සලකනවා නම් මම නැවතත් නියෝජ්‍ය මහලේකම්තුමාගෙන් ඉල්ලනවා එකෙන් එක හොයලා මේ රටේ සම්මත කරපු පනත් කීයක් කිසියක් කී දහහක් සම්මත වුණා සේ නොසලකන්න සිදු වෙයිද කියන එක පිළිබඳව හොයලා බලන්න. එහෙම වුණා නම් මේ ඒ පනත් යටතේ ඒ සංශෝධන යටතේ මේ රටේ කරපු කිසිම කාරණයක්
නීත්‍යානුකූල වෙන්නේ නැහැ. අපේ රටේ විශාල නීතිමය අර්බුදයකට යන ආකාරයට තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. ඇයි මේ විදියට? දැන් අපිටත් පුළුවන් වෙන්න ඕනේ නම් ඒකනම් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අපිටත් පුළුවන් වෙන්න ඕනේ මෙතන ඇබ්ස්ටේන් කළා. මේකේ තියෙනවනේ ඇබ්ස්ටේන් කියලා එකක් බටන් එකක් වෙනම තියෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල. අපිට ඇබ්ස්ටේන් කළා ගෙදර ගිහිල්ලා නැවත ලියුමකින් එවන්න පුළුවන් වෙන්න ඕන මෙන්න ඡන්දේ දුන්නා. නැත්තම් ඡන්දේ නොදීම ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ලියුමකින් එවන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඔබතුමයි කාරණා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මේ රට 1931 ඉඳලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොකඩවා රකින්න රටක්. වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට දිගින් දිගටම කතා කරේ එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයන් ලැටිම හවුස් ප්‍රින්සිපල්ස්. ඒ ගැන නොදන්න කෙනෙක් නෙමෙයි මේ කතානායකතුමා 1983 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. ඇයි මේ විදියට අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ ජනතාවට තියෙන අයිතිය මැග්නා කාටා කිවිසුම 1215 එදා ඉඳන් ආරක්ෂා කරපු ඒ රජාට විධායකයට ජනාධිපතිට ඔබතුමයි කාලය අවසන්. ඇඟිලි ගහන්න බෑයි කියන සම්ප්‍රදාය කඩලා බිඳලා දාලා මේ කරන ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරුපහර විනාඩියක් මට දෙන්න ගරු මන්තුමනි. අපි අද IMF එක ඉස්සරහට ගිහිල්ලා මේ රටේ නිසි ක්‍රමවේදයකට යනවා කියලා විවිධාකාරයට පාරම්බානවා. 50-40 ගානක් සම්මත කරා කියලා තව 62ක් සම්මත කරන්නත් ඕන කියනවා. ඉතින් ඒ සියල්ල යන පාර පිළිබඳව වැරදි මාවතකට ගෙන යන මේ කතානායකවරයාට අකමැත්තෙන් වුවත් එතුමාට පෞද්ගලිකව දීර්ඝ කාලයක් අඳුනන කෙනෙක් හැටියටත් එතුමාට ගෞරවයක් හිතේ දීර්ඝ කාලයක් තිබිච්ච කෙනෙක් හැටියටත් මටත් සිද්ධ වෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රටේ අනාගත පරම්පරාවල අනාගතය වෙනුවෙන් කතානායකයට විරයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න මේ රටේ අනාගතය වෙනුවෙන්. බොහොම ස්තුතියි ගරු මන්තුමනි.